සාමාන්‍යයෙන් දෙයක් දුටු පමණින් ඒ පිළිබඳව තමාකාරක තක්ෂේ රුකිරීීම අපි කරනවානේ. දැම් මේ තියෙන්නේ අවුගෙඩිය ගැන සාමාන්‍යයෙන් බැලූ බැල්මට කෙනෙක් ැනපුලා කිසිම් වටිනාකමක් නැහැ කියලා. ඒ ඇවිල්ල බාහිර නිරීක්‍ෂණය. ඇයි එහෙම වුණේ එහෙම වෙන්න හේතුවක් තමයි ඔබේ දැනුම පිළිබඳව ප්‍රශ්නයක්. දැනුමට ඇයි එහෙම පිළිබඳව ප්‍රශ්නයක් වූුණේ ඔබ ප්‍රායෝගික නොවන නිසා එනිසාෙන් ප්‍රායෝගිකත්වය තුළින් දැනුම ගොඩ නගාගන්න මේ හොඳ කාලයක් ජයමග කෘෂිපුනරුදය අද දවසේදී අපි සෝදානම් ප්‍රවේශය ලබාගන්න ඔබගේ ගෙවත්තට උපදේශනය එ වගේම මඟ පෙන්වීම සංවිධානය වගාකිරීම මේ සියල්ලක්ම සමඟින් ඩිජිටල් කරණය ආයෝජනඒ වගේම සම්බන්ධී කරණය කෙන මේ සියරු ෂේත්‍රවල සවවිබලගන්න ඕන කෘෂ්ි පුරුද තුළල ඔබේ ගෙවත් නිර්මාණය කරගන්න ජයමග ගෙවත්තක් නිර්මාණය කරගන්න අපි ඔබට මඟ පෙන්නවාට සෝදානම් එහෙනම් අද දවසේද එකතු වෙන්න. හිතේ යම්මාකාරය අදහසක් ඇති ඔහො හරි කල්ලා වගා කරන්න පටන්ගන්න ඕන ගෙවතු වගාව පටන්ගන්න ඕන කියලා. හැබැයි ඒ හිතේ තියෙන දේ එලියට අරගෙනයන්න ඔබට දැන් ප්‍රායෝගිකව නොහැකියාවන් ඇති. අන්නේ නොහැකියාවන් විය හැකියාවට පවට පත් කරගන්න මේ කාලයාභය වෙන් කරගන්න ඔබට ආරාධනා කරනවා මේ ජය මග ක්‍රෂි පුනරුදය. ජයමග කෘෂ්ි පුනුරුදේ අද සූදානම් වෙන්නේ අපි රාරම්භය කිවවාගේ හිතේ කොන්නක හරි තියෙනවනං වගා කරන්නුවනම් ියනයිඩියේ මොනොහර දෙයක් කරන්න ඕන කියලා ඒ තවත් අර හිතේම තියාගන්න නැතුව ප්‍රායෝගිකෝ මහපොලෝටගේ අවශ්‍යයි. ඒ සඳහා අදවසේදී සෝදානම් මඟ පෙන්වන්න ජයමග ගෙවත්ත ජයමග ගෙවත්ත සංකල්පය ජයමග ගෙවත්ත ව්‍යාපෘතිය පිළිබඳව ඔබට මූලිකව අදහසක් දෙන්න එළඟට අදහස ප්‍රායෝගික තලියට අරගැරෙන්න්න මේ සැල්ලකටම මඟ පැවුවීමේ මූලික අරමුණ අද දවසේද අප සතුව තිබෙනවා. ඉතින් මේ ගැන කතා කරන්න අපි ආරාධනා කළ ජාතික ගොවිජන එකමුතුවේ. සභහපති ජිනේරු අනුවාාද තැනකෝන් මහත්මට අයිබර්න බතුමන් අ ැන් මෑද කාලේ නව ඔබට ජය මගතීරය තුළින් එතුමා බොහොම සමීපයි. සාමාන්‍යෙන් අපි මේ කාරණාවත් ආරම්භේදීම කියලා ඉන්න මොකද. අපි ඔබට නිරන්තරයෙන්ම සිහිපත් කරන කාරණාව තමයි. එක්කෝ ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇත්තන් එහා සැබැති බෘතිිකයන් හිළංඟට ප්‍රාමාණික දැනු ැති විදවතුන් සියල්ලක්ම එකතු කරගත් හම තමයි. අපිට හරි මාවතකට යන්න පුළුවන් මඟපෙන්වීම නිෂ්ටිත දිශානතිය ලබාගන්න පුළුවන් වෙන්න. ආරම්භයක් විදිහටදැ ගෙවත්ත කියන සංකල්පය පිළිබඳව අපි ප්‍රවේශයක් ලබාගමු. හැමෝමගාව තියෙනවා අපේක්ෂාවක් මොනෝ හරි කල්ලා වගා කරන්න ඕන කියන සංකල්පය. මොනෝ හරි හිටවන්න කියලත් කියනවා මේ බොහෝම කෙටි ප්‍රශ්නයක් අහන්නෙ යට පස අපි ක්‍රමාණ කොළෝ ජයමක් ගෙවත කියන සංකල්පය පිබඳව පැහදිලි කරකමු. මොකල්ද අතර මේ ගෙවත් තක් කියන්නේ. ශේෂයම අපේ අපි පුරාණයි දම්ම එකන අවුරුදු දෙදහකට තුන් දහකට එහයි දම්ම අපි වගා කරගන කාපු ජාතියක් නේ එනිසා අපි ජීවත්වෙන පරිසරය තුළ අපේ ගෙදරාවට අපිට එදිනෙදා පරිභෝජනයට කරගන්න පුළුවන් මොනයම් හෝ දෙයක් ආහර සඳහා අපි වගා කරගත් ආහාර සඳහා විතරක් නෙමේ අපේ ජීවිතයට අෞෂදී වටනාකමක් ගෙන ලඩ රෝගෝවොල්ට දායක් කරගන්න පුළුවන් ගස් කොළම්පව අපි වගාරගත්තා අපේ ගෙවත් ගෙවත්ත කියලා දැන් අපි තන්න මේ අපිට තියනම පර්චස් පොඩි ප්‍රමාණයක් කියලන්න ඒහෙම මේේ සාමාන්‍යෙන් අපිස්රජවත්ත ච්චවචත්ත අකර භාගයක් අකර ගලක් අක්කරයක් ඒසා විසාල වුණා හැබැයි අපිට ගෙවත්තකිලපි දකින්නේ මෙන්න මේ තමන් ජීවත්වන පරිසරය තමයි. දෙනිසා ඒ වගා කර ගැනීම අද මේ මහොතේ ලොකු. ේද අර්බුදක් නවා හැම තනම කණින් කොනින් නෙමේ හැම තනීම කතා කරනවා ලෝක ආරර්බුධයක් ගැන ගෝලිය ආහාරර්බුදය තකට අපේ දේශී ආහාරර්බුදයක් ගැන කතාගනු. එනිසා අපි ආපව් නැවත මීට අවුරුදු සයකට දෙසයකට අපි ජීවත එච්ච අපේම සංකල්පයමත් අප අනන්්‍යතාවේ ගඩනගාගන්න මේ ජයමග මගින් මෙහෙවන කුෂිපුුණ රදිී තමයි අංකෙකටම වැදගත්ෙනක එකයි විශවාසය අපිටය. විශ්වාසයට ොම ස්තුතියි සහයි වැනි විශ්වාසයක් ගොඩ ැගින් පිළිඳවත් අපත් සතුට වෙන වචනයක් කියෙහුණ මේ තමන්ගේ තියන අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ගෙවත්ත පාවිධාවෙනවා කියලා. ද සාමාන්‍යෙන් මෑත කාලයනු අපි ගත්ත හම අපි හුරු වුණු විදිහක් තියෙනවාන අනුරාධ මහත්මය අපි හැමදේම අඩෙන්ගේන්න සාමාන්‍යය සරලෝ තියන අපි කිය මේ රම්පකාර පිංච ඉඳරලා සංස්කෘතියක් නිර්මාණය වෙලා තියනවා. මෙන මේ සංකල්පය මේ ගෙවත්තක් කිරීමේ සංකල්පය මකක්ද. අන්න මේ කාරණාව බොහොම පැහැදිලිව විග්‍රහ කරගත යුතුයි ඒ විග්‍රහය තමයි ප්‍රායෝගික තලයට ගෙනීමේ දී අතිශය වැදගත්තවෙෙන්නේ ඒ සංකල්පය නිර්මාණය කර ගෙනීම ඔ ඒ සංකල්පී වශයෙන් වෙන්න ඕනද අපි හැම දේම හර කතාවත් නට මුහුදට දත නියවනවා කියලා ැමදේම පිටින් හරික්ක කවුර ගල්ල දෙනක හරි ඩින් හැදේතකොට අපේ අනවශ්‍ය පරිභෝජන රටාව එකන අයහපත් පරිබෝජන රටාවෙන් නිවැරදිී නිසාන්තිකට ගන්නනම් අපිට පුළුවන් හැමදේම අපි ගෙවත්තෙන් පටන් ගන්නවන. අපේ ෙර අපි පටන්ගන්නවා. විශේෂයම වීදයේ ගණු දෙනු අවම කරන්න පුුව මෙන්න එහෙමදැ ගොක් හිත දෙයක් තමයි මේ හිතන මිරිස් ගහක් අපිහදා ගන්න ඕන්නනෑ ංකුන් ගහක් අපිහ වෙල කදාගන්න ඕනෑ වෙනත් දෙයක් තක්කාලි පැලයක්කෝ වම්බටු ගහක්කෝ. බඩක්හෝමොත් අදගන්න බඩක් දෙසියපනා කඩංගිල සල්ලි දිී ගන්න පුලන්ය හැබැයි ඒකෙම තමයි අපි අයහප ප්‍රතිපාල ඇවිල්ලති අපේ සල්ලි ඩිපුරයන්නේ වෙනත් දෙවට අපේයපත් පරිූජ ඉනිසා මේක අලුතෙන් හිතලා අපි රටක් විදිහයට නැගිටින්න වෙන්නේ සමස්තයම අපි ගත්තාම් පුංචි කුටුම්යක් ඇතුළ මේ ගෙදරකින් තමයි මේ පටන් ගන්න එනිසයි මේ ගෙවත්ත කියන සංකල්පි ජයමග ගෙවත්ත කියනක අපට විතරක්න මේ ජාතිය නගා සිටවන්න වැදගත්යන්නේ පුංි තැනක් ැල්ලපා ගන්න වැල්ලට යන්න ඕන්න මේ අපිට පටන්ගන්න වෙන්නේ මං නිරන්තරම කියන දෙයක් තමයි. මිලියනයට අපි ගයින්න වෙන්නේ කොහොමද. සමාර කියීනවත් දහය විස්්ස එහෙම කියලා සමහරු ලක්ෂය එහෙම කියන. හැබයි අපි කියන්න නම් රිනවලිද ගයින්නවෙන්නේ. රීන බින්දුව එක දෙක. එනිසා මේ ජයමග ගෙවත්තෙන් පටන්ගතොත් මේ කෘෂිපුුරුදී ඇති කරලා අද ඇතිවෙලා තියෙන තත්වයට ගිහිල්ලා. රටේ ආහාර සවෛරි්‍යයක්ත් එක්ක ආහාර සුරක්ෂිත්තාවේ ඩ ල පු කුෂකාරමාන්ත හලට ගේන්නපුල හැි නතේ පුංචද කියක්ල පුංචිනෑ මහා දෙයක් මහාවැලිගග ගලන්නන්නේ පුංචි දොලපාරවල් ජලබින්දු කීපියයක් එකඇතුල හැබැයි එක තීෙු මලේ කෝටාරමෙන් ගලත්්දි මහා විසාාල ජලකඳක් මේ අපි හිතන මේ ජයමඟගේ වත්ත් අන්න මේ ජාතික කුෂු පුනුරුද්ධයක ගමන්මග හෙළි පේරි කරන මහා ප්‍රවේශයක් එකනැකම එක මහා ගඟ මහා වැඩ ලොකු වැඩක් එනිසා මේකට රටක් විදිර ජාතියක් ඉදිර පුද්ජලික අපිට අපේ හැකි පමණින් අපේ පුංචි දවාදරු දායක් කරගන අපේ අම්ම කෙනෙකුට ගෙදරන්න ගෘහණියට අම්මානෙ ගෘහණිය මේ කාන්තාවට කරන්න පුළුවන් තාත්තල කාරය බවල එක හැබැයි හැකි පමණ දවසට පැයක් මේ වෙනුවෙන් වැඩකරොත් මේ වෙනුවෙන් කැපවිමක් කරොත් අපි මේ බලාපපුොරොත්වයන යම ෙවත්තයෙන් රටේ ක්ුෂපුරු ද ගඩන ගන්න පුලුවන්ගේ අපේක්ෂාවතමයි අපි ති එක බොහොම සරුසාර පින්සාර කර්තවයක් සත්කාරයයක්. ි සාමන්ෙන් ගෙවත්තක්කිව වූ හම ගොඩනැගල තිනංකල්පය තමයි අපිට අවශ්‍යදය සම්පූර්ණ කරගන්නවා ඒ එක තමයි අපේ සංකල් පයහැ තිින් එහැගිය කාරණාවක් කියෙවුුණ ඒ තමයි රටක තියෙන ජාතික අර්ථකයටත් ඔබේ ගෙවත්ත හේතු වෙනවා. මෙන මූලිකා සංකල්පය අනිවාරෙන් හිතේ තියාගන්න එතන තමයි ආරම්භෙ අපි මේ මොහොත්තේ තියෙන දුෂ්කර කාලසේමාවෙන් එළියට යන්න. මේ සඳහා සාර්ථකව මුහුණ දෙන්න. ඔබට අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගන්න තිෙන හොම තැන මයි ගෙවත් ඒ ගෙවත් ඔබට විතරක්නෙමෙයි රටේ ජාතික ආර්ථිකයටත් සැලක යුතු දායකත්වයක් දක්වනවා. ඔබේ පෝෂණයට සැලකයුතු දායිකත්වයක් දක්කනවා. අපි දැන් ජයමග ගෙවත්ත කියන සංකල්පය ගැන කතා කරමු මේ ව්‍යාපෘතිය ගැන කතා කරමු. කොහොමදට මේ ව්‍යාපෘතියත් එක සම්බන්ධ වෙන්න පුළුවන් කැෙන කාරණාව ්‍රමාමනකූ දව සෙහිපත් කරන්න කලින් ම ඔබතුමාින් කැමති අපි සාමාන්‍යෙන් ජයමක ගෙවත්ත ව්‍යපෘතිය තුලින් බලාපොත්තුහෙන ආදර්ශ ගෙවත්තක සංකල්පය නැත්තං සංකල්පී අදහසක් ලබා දෙමු. මොනමොන වගේ දේවල් එක්කට කෙනැකේ හෝ දැ අපි ගෙවත්තක් කියපුහාම අපිට පොඩි එකැන වර්තමා අතීතය වර්තමානය අනාගතය උදෙසා ඒ ඒ තුන්කාලයම බල්ලා තමයි අපිට සකස් කරගන්නුවින් එකක් තමයි අපි. අද රටක් විදිහට ජාතියක් විදිට අපි බොහෝම අබග්‍ය සම්පන්න තැනකඉන්නේ අපි කන්නේ වස විස සල්ලි දීලා රස සුපිරි වස සපිරිආහාර තමයි අපි ගන්න එලෝු උත්තහෙමයි තැන් වෙළඳපොලේ තියන එලවුලුල වැඩිපුරම අපි දන්නවා ම බණ්ඩාර වෙල ප්‍රදේශයේ උඩරට එලවුලු ගොවි වගවත් එක් ඉන්න නිසාම දන්න අපි කොයි තරම් ව විස ගහනවද කියලා හැබැයි ව විස ගහන්න සද්ා න්නම අපිි. මේ වගාකි්‍රීීම අපි පිරිවයක් ැනව එනිසා අපිට මේ ප්‍රෝජන ගත්ත තම් ප්‍රජීත්ව න බැෑ ඒ නිසා අපි නැවත අලුත් හැරුම් ලක්ෂයක් කරගන්න ඕන අපේ ගෙදර පොඩි ඉඩ හෝ මොන ඉඩ ප්‍රමාණය වුණත් වසවිස ගහන්න නැතුව අපේ සරීරයේ සරීරයට අවශ්‍ය එකන ජීවිතයට අවශ්‍ය ජීවි නිරෝගිම්පත්තිය රැකගන්න පුළුවන් බවබෝග වගා කරගන්න ඒ බවබෝග තියෙන්නේ ට පුළුවන් දැන් අපි තන මේ තියන ප්‍රශ්නය තමයි අපිට දැන් කොහද බීජ දැන්මේ අපි දැ මේ ගෙවතු රැල්ලක් යන කරෝන කාලෙත්තඒකාව හැමෝම කියන් අනේ අපි බීජෙන්ද මට දවසකට මේ වැඩසට එන්න කොටත් මටකකාර බ ජද මත බජික්ත් දෙන්න බිජටික්ද වල් බිජතින දමක ක එතො ලොු අර්බු ඇති න මේ බීජ සම්බන්ධය අපිඒ බීජ සම්පත නිසාම නැතිවෙලා ගිය එදස් නම් සේ හටේ රිත දශකය හිත විප්ල ත්තෙක් ට බිජ අපිට කියන කිසිම බීජවර්ගයක් නෑ හැබැයි තාම තැනින් කොනින් අපි මේකේ මේ අපේ ගෙවතුවල ද මේ තියන අර්බුදය තමයි එක පොහොරනෑ වග කරගන්න පොහොර නෑ කියනවා. පොහොරෝනිි නෑ. එනිසා අපේ බීජවලට ද මේ තියෙන මම් පොඩ කරන්න මේ තියෙන්නේ අපිට මේක පොට්ඩක් පුළුවන් සමීපදසන කරන් දෙන්න මේ තියෙන්නේ මේ ගමයගඩේ ගැ නියම් වැටකු හෙමෙන තන් ද වැටකු කියන හැබැ මේක අතිශයම ගුණ. විද ෙඩෙනකුත් අපේ දස රෝග තියෙනවනේ අපේ ඇගෙන් තියෙන දස රෝග තියනවා. එකක් සාමන්‍ය කොන්ද අමාරුද දිය වැඩියාවද අ ගෑස් ටයිටස් කියනේව තියෙනවා සේමාමාරුදවාපිත් සෙම් කියල ෙම යෙනව ම වෛ්‍යවරෙක් නවෙේ. මත් අපිට ප්‍රාමාණික දැර්මතියරන කියවීමක්. එතකොට මේ මේකෙන් මේ දස රෝග නසන්න පුළුවන් එකක් හැබැයි අපි අද මේක ව කරන්න හැබැයි බැංකොක් කොලින්ගේන අර ධර්තයන දිග වැටකළු තම අපි ගන්න. නිකන් හිතන්නු අපේ ජාතියක කොයි තරන්. මේ අසමදද කිය අපේ රට ලොකූට තිබොත්ඒක රට හැබැයි මේ වගේක අපි ගන්න මේක දිය වැටකුල්ලෙ කියලාන්න මෙන්න ගෙවත්වේ පට ගන්න පුුවන්ද එතකොට අපි ඉල්ලකර ගන්නන අපේ රෝගී සම්පත්තිය රැකගන්න පුළුවන් බෞබෝග දේශීය බවබෝග අපේ ගෙවත්ය වගාගන්න ඒ තම යංකකට වෙන. ඒකෙන් අනාගත දරවාගේ නිරෝගි සම්පත්තිය වගේම තමන්ගේ එදිනෙදා හැදිල තියෙන ලෙඩරෝගවලටත් යම් කිසි විසදුමක් වෙනවා අපි. බත්කනව වෙනුවට කෑම කනව වෙනුවට බෙහෙත් ගිල්න්න ජතියක් වෙන වනාගතයදී. මතකතියා ගන්න අවුරුදු පහට අඩු ළමයි මන්ද පෝෂණෙන් ලක්ෂ දෙකක් අද රටේ ඉන්න. එතකොට පාසල් ළමයිගේෙන් ලක්ෂ පහකට මන්ද පෝෂණි. කැල්සියම් ඌනතාවේ සීයට පණහා. අපි දන්න පොඩි ප්‍රවේයයක් ගන්න ද ොබතුවා මේ කතන්දරේ පටන්ගත්තයේම ලබු කිිරි පෙන්නලා. අපි කිරිබත් කතාව දන්නේ පොතෙන් පතයෙන්නේ පොඩි පොතේ. හැබයි ලබුවෝල්ට අපේ දේශීයව ආහාරවේලට සහ අපේ සෞඛකයට සහ දේශීය වෙදකමට කොයි තරන් දායගන්න වචනයත්තියනවා තියෙනවා ලබපු වැඩියකාපුහම මේ අස්ති දෙරනවා කියා. අස්තිවෙදකමති මේ ලබු ගන්න. ැබයි ලබ කිබත් ඇයි ලමයකොට දෙන්නේ. ළමයාගේ කොඳුවැට පෙළ ශක්තිය ඇති කරගයි. කොඳුවට පෙළි නැති ජාතියක් සාවාන්නේ කොන්දක් නෑන. එනිසා අප ඒගන තිතනන්නන මොකද මේ දැන් අප මේ කෘෂි නෝද්‍යත්යක බලාපොරොත්තුන මේ රටේ සබ්‍යත්ත සිස්ාචාරය නැවත ගොඩනගන්න පුුවන්දේ මයි මේ ෙවත්තයෙන්මිටන්ගයි. ගහකොල සතාසිීපාවක් බැදිිච්ච පරිසරයට ආදරය කරන මහපොලෝට ආදරයන අපි අපිට ආදරය කරන විතරන්නේ මේ සාමහිකව හැමෝට මාදරයරන . ම මේ වත් සංකල්පයන අන එක දෙක. එතකොට සාමයිකත්වය ඊලාන්ට අපේකමරක් ගැනීම අපේ නිරෝගිම්පෙත්ති රැග තුන තමයි ජාතික නිෂ්පාත් ආර්ථිකයට බරක් නොව ැ අපි ඉස්රට සිදෙ ප වාග ෑ න පොලි දැන් තේ පොලි එක තන්දර රෙනවවා හැබයි අපිට ලෝු ගඩ හාල්ටි ගන්නත් හල්න අපිටග වීවාග කරන්න බෑ එලෝටික් ගන්නඩත් ඉදිරිදි පොලිමක්ල ඉන්නව. හැබනම් අපිට පුළුවනි අර වසවිස කන්නේ නැතු තමන්ටම මගරගනගන්න පුලන් පොඩි දේකදී. අපි ස්සරට බෙන්න්න මුදැන් සමාරු මැසිවිල ගරනනි අපි කොම අපිට ප්‍රජස්පායිතින ප්‍රචසය දහයඇයිති. අපි ටිඩනෑ එක්ක අපේ ඉඩ සරුසාර බවන එහම පොඩ ගැටලටක් පිසර කතා කරතට. ඒ නිසා මෙන්න මේ තුන් ඇදුතු ක්‍රියාවලියකින්. රටේ ජාතික නිෂ්පාතයත් ඉහල්ෙනයිකනෙ. මිරිස් අපි හැ ෙදරකම මිරිස් ා හිටවගත්තොත් වම්බට ගා හිටවගත්තොත් මෑකරල් වෙලක් හිටවගත්තොත් අපේ දශී ාෝග හිටවගතොත්. ඊලාට ඒකද. රටේ ජාතික ආර නි්පාතය ඉහලයන අපි තමතම නත්තන් අපි අනුරාධර පත්තියන්න ගුවියක් වග කරලා මාකට්ක ගේ නවන නැත බන්ඩාරවෙල වැලිමට නොරල ග කර ගෙනද අපිගන්න ඇබැයි යපුන් කුෂිකර්මාන්ත ගඩ ගන්න එක මයි අපේ තිබුණ. ඒක තමයි අංක එකටම වැදගත්. එනිසා ඒක ප්‍රවේශේ තමයි මේ අපි ගන්න මේ සුළ කොට කන්න බෑ ඔබතුම ඔ සඳහන් කරපු සංකල්පටක කොහොමද ජයමග ගැවත්තට අරගැනෙන්නේ ඇමේ පශ්නය ඔබට ඇති. අපි මූලි වශෙන් කියන්නම් ඔබ දැම් මේවද්දී ගෙවත් පටන්ගන්න ඕන ගැෙන සංකල්පී ඉන්නවා වෙන්න පුළුවන් යම් ආකාරයක කරගෙන පවත්වාගෙනෙන්න්නත් පුළුවන්. ඔොහොම නමු ඔබට හිතෙනවනම් නැහැ මං මේ කරන ගෙවත් බොහොම විධමත් විදිහට ක්‍රමානුකූලව ප්‍රතිඵලදායි විදිහට පවත්වා හොඳ පැවැත්මත් තියෙන විදිහට අරගෙනයන්න ඕන ගෙනංකල්පය තියෙන වනම්. ඔබට පුළුවන් ජයමග ගෙවත්ත සමඟ සම්බන්ධ වෙන්න. ඒක ඇන්න ඔබට සිද්ධ වෙනවා ඔබ කළ යුතුයි අප අපික ලියාපදිංි වීම ක්‍රෂිප්රුදේ යටතය ජයමග ගෙවත්ත ව්‍යාපෘතිය සමගින් ඔබ ලියාපදිංචි විය යුතුයි. කොහොමද කරන්නේ කියන කාරනාව අපි මේගව සේපත් කරන්නගන්න රාදමහත්මය එතනින් එහාට මේ කරුණු කකාරණා පිළබඳ ඔබහ දැනුවත් කරන්න. අපේ වටස් අංකය බින්දුවයි හතයි බිඳුවයි හයසය හැට හයයි අසුවයි පහළව. දුව හතැයි බිඳුවයිහයිසය හැට හැයි අසුවයි පහළව ඔබට පුළුවන් ජයමග ගෙවත්ත ලෙස සඳහන් කරලා ඔබේ නම්ම සහ ප්‍රදේශය සඳහන් කරලා අපිට වටස පනි වැඩයක් එවන්න බටසප පහස ගම නත්නම් අපට කෙට පණනිිවඩක් ඇැමම් කරන්න ඉන්න අනතුරුව අපි ඔබ ලියාපල් දිංචි කරගන්නවා ඒවගේම ඔබට අපි යොමු කරනම Googleෆෝර්මයක් එ සම්පූර්ණ කිරීමෙන් අපිට අවශ්‍ය කරන දත්ත ප්‍රමාණයන් තවතුරටත් එකතු කර ගැනීම සිද්ධ කරනවා. යම් ඉදිහකින් ඔබටය Googleෆෝරමයක් පුරුව ගන්න තරම් කැනේ පහසුම් හෝ හැකියාවක් නොම තිනම් ඔබට පුළුවන් අපිත් එක දුරකථනෙන් සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය කරන තුරතුරුත් ලබා දෙන්න. මෙන්න පලවෙනි පියවර ජයමඟ ගේවත්තේ පලවෙනි පියවර ඔබ අප සමඟ ලියාපදිංචි විය යුතුයි. දෙවැනි කාරණාව තම යනුරු අදමාත්මය දැන් අපි ලියාපදිංචි කරගන්නවා යම් පිරිස. යට උපදෙ දෙන්න ඕන. එඒ උපදේශන ක්‍රියාවලිය පිළිබඳව අපි කොහොමද ගෙවත්ත ක්‍රමාණකල පියවරරිම්පිවර ගඩනග ගන්නන්නේ කියන සංකල්පය ගැන පැදිලි කරම. හැමෝම හිතවන හෙමදයක් මොනෝහරි දෙයක් ඉසල්ලම් පටන්ගන්නේ දී ගෙවත්ව හොඳට සුද්ද කරලා එහෙම ද පටන්ගන්න නැත්තං ඊට වඩා වන්න සරල ක්‍රමයක් තියෙනවාද. සමාරුක හිතන් ඉන්නවා වගාකරන හරි රෝොකට් ටයින්ස එකක් කියලා රෝකට් විදියාවක් කියලා. හෙම නෑ මේක වග සුද්ද කරන්න්න මෝ නිහ ඒක දෙවනුව තියවුණු කරන්න පුළුවන් අපිට. දැන් අපි දන්න අපිට ලේසියෙන් පහසසිම් හොයාගන්න පුළුවන් පරෝහන ද්‍රවී බීජරෝපන ද්‍රවිය තියනවා දැන් අපි නිකං උදාහරන දියට ගමු. අපි දකුණු අප්‍රිකාව අප්‍රිකානු රටවල්ලොලට තැත්තට හැරුනොත් මේ හරි ආදර්ශය පරම ආදර්ශය අදර්ශයට හාකිපු. දක්ුණුව අප්‍රිකානු රටවල් තමයි වැඩිපුරුම මන්ද පෝෂණය පැළම් පු එතකොට අප්‍රිකාව කරේ මුරුන්ග තමයි ආහාරයට ගත්තේ වැඩිපුරුම. එතුන මුරුන්ග දඩුව අපේ රටේ ඕන තරම් හැදෙන න තර සුලබව හොයා ගන්න පුුව ම පොඩිකාරණය කිය මේක තමයිට මේක වැඩක් නෑ කියලලා හිතනන්න පුළුවන් නමුං හිටවල ැවත් කරන්න පුගමත්ව තින් නිසා නැම උදුලු ගන්න ප්‍රශ්නතියනව කියීම කම්බැලි කියීමක ේතු මනාරන්ද. යැිට රුන්ග දන්නු කෑල සසාමන අඩියිකාහමරි කෑල දෙකතුනක් මං තනේ නාගරික වෙන ප්‍රදේශව හ න කකට රුන් දු කෑල්ල අඩිකකාහමරි දෙකකාමාමරි කෑල්ලක් හිටවගන්න බැරිකමන්න හොයා ගන්න බැරිකමකුත්න මේක නිකන් තමන්ගේ ඉම මයිම මම මුරන්ග දනු කෑලි දයක් පහලක් හිටවන්. වැඩි ඔන්න පාක්කහිටවන් එතකොට අවුරුද්ධක් මාසායක් මාසාතක් යනකොට මේක දළු දාලා මුරුග දල ටිකන්නපු මග එතනින් පටග දැ කොල එල ලු කියලි කන්න්නෙමුණනා. ඩ්ඩිපුූරම පොහොරගාන්න ගොටු කොල මුකුණුව න්නකංකු වැඩිපුරුම පහොරගාන වස විස බලන්න නිකං මුකුණ මේ ගොටු කොලිියක් එම ගත්තාහම මේ එක පනුවක්ව තින්වාද කියල ංකුමටිය හලනෑ එකැනේ තනිකර රචායනිකතෙත් ඇැබ මුරුන්ගවලට එෙම හෙමෙන්නේ ෑමන් කැෙ මුරුන්ග කැන හොද ම එකක්. ඒනිසා අපේ ළමයි මංර මුලදකිවවාගේ මන්ද පෝෂණයෙන් පෙළිීමේ පබක වලක්කා ගන්න රටට අනාගතයේදී මේ සුවදායක ඒවගේම නිරෝගී දරුම්පත කනාගත පරපුරුවනි ඕනේ එහෙමම් අනාගතය උදෙසා රටට සවිමත් දරුපරක් කොමද හදන්නිනෙ කර මුරුංග කොලෙන් අපි ඉතවනා අ මුරුගන්න දන්ඩ යෙනවා ගට රුන්ග කියල කියනවවා තිරිස තිින් පටන් ගඩපුලට පටන්ම් මයිමෙන් ඉමෙන් පටන්ගම්. එකයි මංකවේ මේර මලියනයට ගන්න ඕන අප අර රිනවලනි දං කියලා එහෙම රංගවෙල ඊට පසේ දෙවනුව තමන්ට ලැබෙන බවබෝග මේ ලබුගෙදියේ ඇත දෙක තුළක් ට ඕන ලක තමගේ වත්තේ තියන නික හිවන්නපුල එකර මොල ූීමම සුදගන්න න තර මේ වැටකුළු මේනත් අපිටයට තුනහරදල් එක වෙල කදාගත්තන ගමටම කන්න දෙන්න පු මේක මේ වැකුළ වර්ගේ මර්ධනය කරන්න බැතල් පහර ොුවත්ව ඕනේ රශයනික තෙල්ප ගන්නන. අඩු ානය අලු ටික්වත් ගහන්න ඕන. ඉබේ හැදල තිබ්බහම හැදෙනවා ඒ අපේ ආර සුරක්ෂිත්තාාවට බැදුුණු. බෝග තිබුණ පේ ලොක අ දකීමකින් කියන්න කත ඔවම අනිවාය මොකද ම ජති ගෝවිජනකමති වැඩේ පටන් ගත්තේ මීට අවුදු පහකරුද නියම්ටකු ඇටබෙදලා මොකද මට බොහෝය කියන්නේේ නියම් වැටකළු මහත් ඇකතවයි කියන්න තනි සම් මේ හරිආකාරදරන මේ ප්‍රබේදී පයක් තින හැදින්න ගේීපම අවුදධහය පහලති අපි දන්නව සමහර ගස් වද කරන්න බැරුව බැල්වලට ගිනි දැම්ම. එදදා සටස දහාටේ ඌ වෙෙල්ලස් සරගලදි පලවෙනි නිදහ සරගලදි ිතාන අධරජවාද මොකද කර. ගස් කපලා දළදදාන්න ඇැවන ගිති බහිම තමයි අපේ. අපේ වැට විනාස කරය. හැබයි. අපිට නැවත මේක ගොඩගන්න පුළුවන් කුෂ පුුණරදවකට යන්නේ. ඉතින් මේ ජතික කෘෂි පුරදට යමේදී. අපේ මේ වස විසට සංවේදිී නෝන. අපේ මේ කරෙක් අමාරුවෙන් හදාගන්න නැති බවබෝග අපේ දේීය බවෝග තින ඒව සදක්ෂය කර ඒ ෙවත්තෙන් අපට පට ගන්න පුළුව. ඒක තමයි කුෂු පුුණරදීම මේ පුංචි ගෙවත මේ ජයමග ගෙවත්තෙන් අපට ඔබට කළ හැකිදේ රට වෙනුවෙන් ඉදිරි අනාගතය වෙනෙන් පුංචිත එක්කෙනෙක් වන්න පුුවන්. හැබැයි මේක මේ ගෙවතු ලක්ෂයක් කමාරක් වගාකරොත් හැද ඇති වෙන නිෂ්පාද තත්තේ මේ හැම වගාගරන්න පුළන් හැම බිම්මංගලක වවෙනවාන්නේ නිකම්. ට මහලකොට ශ්‍රම බලකායක් ඒම මුදල්ල එම දෙකෝලි නැහ යම් පිරිිවයක් මේකට දරන්න වවා හැබැයි මගේ තමන්ටන්ගන්න පුළුවන් අපි අලුතති හිතවත්මිටගන්න බයිද. එනිසා මේ එක ආරම්භ්‍ය කරග ආරම්භයක් කරගන මහා විදියට රටවෙනුවේ යමක් කරම. එක දායකත්වය. හිතන්න ලේසි කරන්න අමුරු කෙල්ල කියන්නන්නේ නෑ ැ කරන්නත් ලේසි කරන්න ලේසිවෙන්න මෙ මේ වැටේ කරන්න ඔබටම යෝජනා කරන්න මෙහෙම. ද මහාපරිමාණෙන් ගෙවත්තක් හදාගන්න. සංකල්පයක් හිතේ හදගතන පොඩක් ඒක සම්පූර්ණයෙන්ම මකලදන්න අපි යෝජනා කරත්න ඔබට කරලා අංකේක ජයමක ෙවත්ත සමඟ ලියාපංචව නැතතාව කොට තක් කරන්නම් බිඳුවයි හතයි බිඳුවයි හැසය හැට හැයි අසුවයි පහළව මෙයන්කයට ජයමගේ ගෙවත්ත යනුවෙන් සඳහන් කළ ඔබේෙන් අම සහ ඔබේ පදිංචි ප්‍රදේශය පිළිබඳව අපට වාර්සක් කරන්න හැමත් නැත්නම් පනිවිඩයක් යම කරන්න ඒහර අප ඔබව ලියාපදිංචි කරගන්න පස අපි ඔබට බා දෙන්න පලවනීම ස්ක්‍රියයාකාරකම නතාම් පලවනීම පියවර වැටෙන් පටන්ගමු අපි සාමාන්‍යෙන් ඕනම දෙයක් කරන්න ඇද්ද ලොකු සැලසුම් හදලක් මහාපරිමාණයෙන් දවල් කරන්නේ යනවා හැබයි අපිට අ ආරම්භය දිතියෙන වීර්ය සහර කලාට අනන්වාදමහත්තය කරග අදදි නතිවෙලා යන්න පුළුවන්. එකහිඉද හෙමිම් පටග හැමින් පටන්ගන්න තරමට හැමින්ම් පටන්ගනිමින් සඳහහා යන කමැත්ත වැඩි කරගමු එතකොට පුළුවන් අපි ඔබට ලබා දෙන මේ සංකල්පීය ගෙවත් නිර්මාණය කරග පිළි බොඳවල් පොඩි සහේපත්කිරීම කරම අනුුවදහත්ම මෙතනනිද බුතුම ර සඳහන් කරන මූලික සංකල්පකිහිපයක් ගේත් තක්තුලෙන් සපුරාලන මූලික සංකල්ප කිහිපයක් එකක් පෝෂණය අනත බතුම සඳන්ර අවුෂ්ද පිළිබඳව වෂ්ධී දන වටනාාකම ඒවාගේම තමයි වර්මාය ේදි බොහෝ වෙලාට මේ ෑස් පෝලිින් හෙම තිෙනවවා බොහ වෙලාව නෙමේ දැන්නම් බොහම හුරු පුරදුුවේ එ සාමාන්‍යය මේ සුලබ සාමාන්‍ය දසුන් බවට පත්වෙලා තියෙනවා ඒවගේ අපිට අවශ්‍ය කරන බලෂක්තිය අවශ්‍යතාවයට පවා මේ ගෙවත්ත උපයෝගි කරගන්න පුළුවන් විදිහර තමයි ජයමක ගෙවත්ත නිර්මාණය කරගන්න ඒ එක පැත්තකින් තියෙනවා අපි වචනය හුරුපුරුදු වචනයෙන්කිවත් බයෝගෑස් යුනිට්ට එක ජීවවායු පදධතිය ජීවායු එකකයා. කොට ඒතුද නොබ බලෂක්්‍ය අව්‍යතාව සම්පූර්ණ වෙනවා. ඒළඟට ඔබේ පෝෂණ අවශ්‍යතාව පැත්තකින් සම්පූර්ණ වෙනවා. රි ඒවගේ ඔබ පොහර අවශ්‍යතාවය තව පැත්තකින් සම්පූර්ණ වෙනවා මේක මෙහිම කිවොත්ත හම අනරධමත්ම චක්‍රයක්. එකකින් එකන එකට සම්බන්ධ චක්්‍රයක්. කොහමද මේ වගේ සංකල්පයක් පිළිබඳව ඇත නොබතුමාට ඇති හොඳ ැලිෙලවා. අපි පොඩිගාල ඉගෙනකෙනතියෙන ආරද්‍රාවය. ඒ ආරධමිතයි මේ කුසියේ අපේ ගෙදරට විනකරපු එකම දේ තමයි ම දක් කියෙන විදිහයට අර දශ්පින් කියලා කියන්නේ කුණ බක් කිය. ඇම කිය ඒම කියන්නේ දැන් අපි පැපොල් ගෙියක් වෙලන පලින් ගෙන පු හාම අඹ ගෙඩියක් ගෙනපු හාම කාල ඇට ටික දාන්නේ හර දශ් පින් එකට ඒක පැකරලා නගර සභවාවටය කුණු එකුතු කිරීම. හැබැයිි ඉස්ර කහොමද කරේ ඉස්සර පැමට මතකයි පැපොල් ගෙඩිය අපි කපලා ඇ බෑව කෑල් අරංගිෙහිලා එලියට ගෙහිල ස්පියා ගෙන වැටඒ. පොල්ල ටක සික්න ස්පියගේ විසික් කන්න ඇත කෙම් ක්‍රම තියන පි තන ස්පන් ඒ පැවල් වර්ගෙන් පැලවේ කියල එක පැලවේ රදකල ඇතම පැලබුණු තකට දැන්ේ වට්ටක් ඇතයක් ගත්ත හම පැවුණු වට්ටකරගේ නියක ක පලලා දැන්කරන්නමගත් පලා අතතික ොම දක්් පිනික දා ුණුක්කිට ෙද ත කු ොක් වස්ත කුණ බක්කි. අපි රිස්සර කරමක ද අප අත්තම්මල අප අම්මලහම කර අපේ ගංහොල ගංවොල හැදිච්චයින. ඒ ඇතිකරන් අලුගාලා තියා ගන්න. ඇරිගෙටි කැපවත්ත ෙම මොන්න ගෙඩිය ඇට තියන එකක් කැපෝතන් උයන් මියන් ගෙනවතේ යටටික අලුටිකක්දල් තක් කාල ගෙියෙක හොඳ තක්ල ගෙියයක්ක්න ඒ දකට කපල එක ඇටිකරන් අප අත්තම්මල අලුටිකක් ගලාල තියාගන්න බීජ විදේ හද බිජ සම්පත නැතිිල නයකෙ හැබයි අපි කියෙන අපට බීජනයකි අපි බහ ජති කොම්පෙන්ීට බයිනවා ආන්ඩුවලල්ට බයින මේක කරගත්ති අපි මයින. අන්න කුසේ තමයි අපේ විනාසේ. පොඩි කතවක්තින ඉස්සර අප අම්මල කියන අප අත්තම්මල කියනවා. ටක්ටේ ගෙදරක් ඇතිවෙන්නේ හරි නැතිවෙන්නේ හරි කුස්සය කියලා. ගෘහෝණය නාස්තිකාරනං අයි ගෙරටමවරයි. ඒක තමයි අපිට මේ වෙලාතිීන්. ඒ නිසා අන්න මේ දශ්පෙන්න්න කියීලනට තම එකතුවෙන කුුණු සම්පක් කරගන්න පුළුවන් අපි ගෙදරට බරක් රට බරක්ුණ. නි මේක පොහරබවට පාවිතා කරන්න පුළන් ඉසර මේ අපේ ගෙවලු නිස්සරත්ත පිුණු මේකරන්න හැබ අපි කරෙමගදේ දහි ගහක්කඇයටට පොල් ගහක්කයටට මුොු නාර දහක්කට තමයි අපි දාග දැක් ශොපින් බැක් දල දක්්න දාල බැරිවේලාවත් මේ නගර සභාව හෝ ප්‍රාදෙශ සබාවය කුණ ටර යවෙන මිනිසු පාරට ැහල උද්ගෝෂණය කරලා එහම ජාතියක්න අපි. නිසා මේකත් වෙනස්ය නොට. ඒ ත්‍යපව වෙනස්සේනු. එතකොට අපිට සමහයට අපි නොහිතන ඇවර්ග ඔයදැන් මැසිවිල්න්න ගෙනන අපිට දැන් මේ ඔය දුරකතනාන්කිරෙේ කොහොද පිට වගගරන්නන්නේ බෙලවු බිජන හමනෑ ඉතින් අපි මේත් කියල දෙවා පුංචි දවට උපදේශන මේ තමයි උපදේශය නැත්තහ කසල්ටංක් කියෙ එක නෙවෙයි මේක සාමාන නදක් මේකයි මුලින්කවේ මේක රොට සයිස් මේ කියලා එනිසා අපිට පුළුවන් මේක මාර්ගෝපදේශක මඟ පෙන්න්න පුංි දව එනිසා ඔබලාට මවශ්‍ය ගෙදර දැඟ මේ මේ පලවෙනිවත්තේ දී අපිට පුළුවන් මේ බීජටික දෙන්න පුළුවන් ප්‍රමාණයට හැබයි සියල්ල අපිටන්න ැෑන ැ උදාහරණ දියට ගත්තාම මන් නිකං සරල ගමය ගොඩේ කතක් යන්න එතකට තමයි අපේ මිනිසුන්ේ වදන්නේ දැන් මගුල්කපුවා කරන්නේ මනමාලයයි මනමාලෙ ජෝඩු කරනය කනේ ඇයි මනමාලිත එෙක් හනිමුන් යන් නෑනේ මගුල්කක්පුවා එනිසා ජය මඟ ගෙවත්තේ අපිට කරන්න පුළුවන්දේ. ක අවශ උපදදිෂ්ටි දෙන්න පුුවන්. අපි හැබැයි ගෙදරටවිල්ල වත්ත සුද්ද කරලා හදාල කවන්න දෑන අපිට හබ ඔබ ඔබලාගේ අනාගත පැවැත්ම උදෙසා මේ රටේ පැවත් දෙසා අපි නිදහස් අධ්‍යාපන ඉගනගත්තයි එනිසා අපේ දෙවරමත පැටවෙච්ච, පූජනය යුතුකොමත්තේන. ඒවාගේම ජතිය වෙනවෙන් රටවෙනනිු කළේුතු වකීමත්තයවා. එනිසා ඒ වගකීමට මේක දායකත්තය කරගන්න. එකොට මෙන්න රටේ යාර සුරක් ිත්තාවේ. අපේ ආර ස්වයිරිත්තේ ේ ගො නැ ල දය ක කියවෙලලා. එතකොට මේ රටේ ආර සුරක්ෂිත්තා වෙනුවෙන් හැකි පමණ තනි අනිව පුද්ලි විදියට දායකුණාම් මහා ප්‍රමාණයක් දායකුණාම් රටේ ආර සුරක්ෂිත බිනවැටල් ගොඩ ැගිඩා. එනිසා අපි මේ ආණ්ඩුවට හෝ වෙනත් කන්ඩෑම්වලට දේශපාල පුද්ලන්ට බැනාඩ ගාපු කාලය ඇති දැ. අතීතේ පටම් අප ඇගිදික කරනවා බයිනවන අපිත් කෑ ාන බයිනවින්. ඇය ඒකෙදී අපි ප්‍රයොකු අපි කැමතින බීමේ වැඩක් කරන්න. හොල මේ ාර්තය කරගන්න මෙතන මේ ැදිලි සංකීය ඇව අපිතා කරනට අපි සූදාන ඒකන මේ ප්‍රේශය ගන්නි කෘෂ පුුරු දෙද කියලාලන්නේ අපි ඒකන වග කරන්න කියලදින් හැකි පමණු මේ කරන්න පුළන් දෙව කියන්නේ මාර්ගෝපදේශක්ය විතරන්නේවෙ අපිට ඔන්න අපට පුලුවම වග කර කරන්නන්නේ ඔතුමා දක්වා සඳහන් කරපු හැම කාරණාවකදම අපි මඟ පෙන්වන්න කොහොමද තමන් පිරිමිස්ම මන්ගේ තියන සම්පත් කළමනා කරණය කරගන්න ඒවා කොම තමන්ටම නැවත ප්‍රතිලායක්වට පත් කරණය කියන ශක්‍රීිය ක්‍රියාවලිය එසා මේ ෙවත්ත කියැන මහ වටිනාකමක වටනාකම ස්මතු කර ගැනීම මූලිකවශය කරන්න පුළුවන් සංකල්ප තියනම පාෝගකවත්හදා බැලියහකි ක්‍රමවේද තියෙනවා එක පාර බැලූහම හරි බැරෑරුම් නේද භයෝගෑසු නිටකක් හදාගන්න එක එළඟට අපි යෝජනා කරහම මීමෙසි පෙට්ටියක් නිර්මාණය කරගන්න එක මේ වගේ දේවල් ඉළඟට එල දෙනක් ඇතිකිරීම මේ වගේ දේවල් බර්තමානය සමාජය යෝජනා කරහම අපි යෝජනා කරහම අපි කියන මේ දර්ශීය ජය මඟ ගෙවත්ත තුළ කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඇතරම් ප්‍රායෝගිකව කරන්න පුලුවන් දෙකම බතුමන් මෙහ මහන් දෙයක් න මීමැසි පෙට්ටිය ගැන කතා කරමුහ මස්සාව මීමැසි වගාවක් නැත්ත මීමමැසි පෙට්ටියක් ඇතිකිරීම. ඇති කිරීම අනතුුරුදායක සවභවයන් පිළිබඳ එහෙම සංකල්පතියවා උත්තරක්ති ඔොද තැන් පැ අපි දැන් ලෝකයේ වෙනස් වෙලා නතින් ළමයට හරි වැඩිහිටි පරම්පරාවට අපේ පරම්පරාවට හරි කිය ලතින්නේ මීමමැ සවිධපුූහාම හරිනිිග නයිට්පොලගේ දෂ්ට කරන වගේ හෙම නෑ මීමමස්ස අ එහෙම මේවකරනයකින්ද මී වැසි පාලනය හරිම පහසු අපි මතකයි පුංචි කාලේ අපි තමයි මීකඩන්න. කො අපිඉස්සර කලවල තමයි කලයක් අනිවායම හැම ගෙදරකය හැම හම ගෙවත්තකම කලයක් තිලද කාේ මී මැසි හිටිය ම මැසසාමනය අගෝස්තු සැ්තැම්බර් වෙනකට ජුලිය අගස්තතුයනට මහොද මයවුණ මී වද දායන ස්භාවික වෙන ැන්හොයා නෑනවා එක තමයි උගේ ස්වභාාව එනිසා අපිටගේ අපට අවශ්‍යන මී මැසි පෙටියක් දෙන්න පුළුවන් නවීන ක්‍රමයනු. එනිසාක් අපි රට ජයවිධත්වය ඇතින් මහා පිරිපුන් රටක්නේ තැ අමත කරන්නපා අපේ හැබැ අපේ ඕන තරම් මීම් පැණි තිබුණ අද වෙනකොට මී පැණි ගෙන්න්නන්නේ නිකං මහිතන්නක සිංහල මකක්කරි වෙදකමකට මී පැනිි කුපියක් අපි කටගාලතිනද අපි එහෙම නෑන එහම කට ගන්නන අපි අන්න ඕනේ මේ සිංහල බෙහෙත්වෙලන් සැලටගේපුහම පොඩි මෙච්චර විතර පොඩිකුප්පියක් උපියල් දෙසිය යිතුන් සය එහම ගණඩයන්නෙ මී පැිකය හොඳ ආරයක් ස්භාවක හොඳ ආරයක් මව්කිරි වගේ එකටිට ගෙදරක මීමසි පෙටියහදාගන්න පුළුව අපිට න जाයමගහා इस දිියයේ ජයම ගේවත්තරහම් මේව අවශ්‍ය ේවල් අපිට කරන්න පුළුවන් හැබයි ෝබල අපේ ගෙවත්ते ජයිම ගේෙවත ලිය පසිචන ක තමයි මේ සේරු කරනු කරණ ඔබතු හැමෝටම් ලැබෙන් ඊගටතමයි දැන්මීවැසි පාලෙම එම දීලට මයි අපි හිතවා දැන් අප ලොකු ගෑස් අර්බු දෙකින් ඉස්සර අපේ දරලිප්ිගුණගවරන. අපිේ දරලිපින චිමිිය කියල ගේෙ ඇලම තිය මටිලිප ැදරෙන දරකඇල් දෙකක්දන්නම අරමරසයි මටි ඇතිලියෙන් අපි හද. හැබැයි අද වෙනකට බලන්නක ඉස්සරහට අනාගත බලක්තිය අර්බුදක් කියනවට දැන්ගේ බස් බලෂක්තිය අර්බුදේ ඉදිරිි ගෑස් පෝලි වල වැඩිකාලයකින් නොකකා නොම දස් දෙකතුන් අපේ කුණු සම්පතක් ගැනකව මේරට අපේ තියෙන කුණු ට සම්පතක් කරන ඉවතලනන්න කුණු ග සභාවට රට බරක් කරන්නේ නැතුව මේ කුණුවාස්ත්‍රය කරන බයෝ මේ ගැස් ජීවවා ඒකි හ ගන්න පුුවන් ඒකින් තුන්ගේල මුයා ගන්නඩ පුළුව තු දැන් අපි ගෙද ගොමටිකක් අපි හොයා ගන්න බැරිකමන්න න සතෙක් දපු හ සාමාන්‍යෙන් දවසකට ගවය ඉවතලන ගොම ප්‍රමාණය කිලෝ හයක් කතක් කිල හයක් අතකෙන් ලොක ප්‍රමාණ තන්ගේ ෙවත්ත තියෙන බවෝගෝවලට අදදාලා ගෑ සිනිුට් එක දල් හදන්න පුළුව. ශක්තිය චක්තිය එනිසා මේ සියලු දෙ මේ අපි ඉරෙන් හඳෙන් වැඩගත්ත ජාතියක්නේ ඇයි අපිට දැම්බැරි. එනිසා මේවා අපිහිතනව නම් මේවා මහා ලොකු පරොකට් සයින්ස් කියලා රොකට විද්‍යාවටඔනු කළන්න ඕන කියලා නෑ අපිට මේ කරන්න පුළුවන්. එනි අපි කරලා පෙන්නන්න ප්‍රායෙකු. එනිසා ඔබලාට පිල්ලන්නේ අපිත් එක එකතු වෙන්න. යම ගවත්ත එකතු වෙන්නේ අපි සුවම්පෝෂිත ගෙදරක් සයම්පෝෂිත වද අවම ීදය ගණුදෙනුව අවම කරමින් අපිට මාසකට යන ගෑස් සඳහා යනවියදම එලෝඩු සඳහා යනවියදම එතකොට අපේ නිරෝගි කමරගන්න එක බෙත් සඳහා යනවියදම පම එකින් කරගන්න පුළුවන්. එනිසා මේ පොඩි ප්‍රවශයක් අපි ගම් අප ඉල්ලා සිටින්නේ මේ මේක අපි කිවබවගේ මේ රට වෙනුවෙන් රට අඳුරු පරිච්චේදය අපිට මහා කේදවාචකයයක් හිම ටක් වෙලා ති මේක ගැලවෙන්නනම් අපි අපේ ගෙදරම් පටන්ගම් ර ඔබ කිවවාගේ මයිමින් පටන්ගම උ මන්ද පෝෂණය දුරලන් එහම පටන්ගම එකට අපිට පුළුවන් පපුරර්ුව අදර්ශයයක් දෙන්න නායකත්ය දෙන්න මාර් ගෝබ් දශකත්වය දෙෙන්න්න අවශ්‍ය ඕන ප්‍රමාණයකින් අපිට කැපවීම කරන්න පුළුවන් ජය මග ගෙවත්තා හර මෙන්න සංකල්තය දැන් ඔබ සතු වගේහිමදා මේ සංකල්පයට ක්‍රමාණ කොළුව පැමිණිීම කළ හැකි බව තේරුම් ගැනීම දේවල් කරන්න කලින් අනාාවකි කියේෙනට වැඩිය කරලම බලමු කරල බලලා ඒවයි අදදකීමම් එක් යදදකීම් දැනුම බවට පත් කරගන්න ප්‍රාජෝගිකව ප්‍රතිඵල් ලබාගමු අවසාන වශයෙන් බොහෝම කෙටිම පැහැදිලි කිරීමකින් ඔබතුමට අවසන් කරන්න ආරාධනා කරනවා. යම් කිසි කෙනෙකුට ගෙවත්තක් සාර්ථකව පවත්වාගෙන යාම දුෂ්කරවෙන්න පුළුවන් මේ පවතින පොස්සුබිම් එක්ක. මහරකාඩ ෘථකයක් වන්න පුළම් බහොට අර්ධනාගරිකව මේ ප්‍රශ්නය තියෙනවා. එයටත් විසඳුමක් තියෙනවාද කියෙන කාරණාවත් පැහැදිලි කරමින් අවසානයකට ආරාධනා කරනවා. ඔහු හනිවාර්යෙන්ම හැමෝටම එකැන මැසිවිලි නගන ඉඩනෑ කියලා පස්් නෑ කියලා ඒම නැත්තම් වෙනත් කරුණුකාරණ දල ශ්‍රමය නෑ කියලා මැසිවිල් ගෙන හැමෝටම විසඳුමත් තියෙනවා ජයමක් ඒවත්ෙන් අපි එක දෙන්න සූදානම් ස් නැත්තන් ඒක නවීන තාක්ෂණයනු පන්සු හිත වග ක්‍රම පියාඇදිතිනවා. ඒවත් අපිට හදල දෙන්න පුළුවන් උපදෙසි දෙන්න පුුවන් සියලුම දේවල්වලටම අපට දෙන්න පුළුවන්. එනිසා බෑ කියල දෙයක් නැහැ මේ කරන් මේ කුෂකාර්මික රටක්. එනිසා මේ පොළොවේ පැලවෙන්න ඇති දෙයක් හැදන්න නැති දෙයක් නෑ. මුඩු ඉඩම් කියලා කොටසක් නෑ. එහම ගෙවතුත්තේමයි මේක. සම්පතක් කරගන්න අපිට පුළුවන් ඇත් ූමනආවාසා ඇත්ත වූමනාවසා කැපැවිම් පරිත්‍යයාගේ තයෙනවනක් අපිට මේදේ කරන්න පුළුවන්. ඒ අනුව මේ රටේ නුදුරුවනාගතයේ ඇතිවෙනවා යයි කියලා කියන. ආහා රබුදය එහෙම ැත්ත සාගතයට එරෙයිව අපි අපිටම නැගිටින් ඕනේ අපිට පුළුවන් මේක. එනිසා අපිට පුළුවන් ජයමග ගෙවත්ත එක්ක මේ රටේ කුෂ පුුණුරුදේ නැවත ගොඩනගඩ අර අපි කියපු. පෙරදිග දාාන්‍යයා ගාර්යය කියන සංකල්පය නැවත ඇති කරන්න සංකල්පිය විශෙන්ෙමේ ආර සුලබ කරලා දේශීය ආ සවයිරිත්‍යයත් එෙක්ක හා බැඳුණු ආර සුරක්ෂිත්තාවෙන් නැවත මේ රටේ ගොඩනගන්න මේ පුංචි ගෙවත්තෙන් අපි අපිට පටන්ගන්න පුළුවන්. අපි අයන්නෙන් පටංගමු මයිවෙන් පටංගම් අපි අපේ ගෙදරින් පටන්ගමු ඔබේ දරුවා අ එක්ක ඔබේ සහෝදරයා එක්ක ඔබේ බිරිඳහෝ සුවයම් පුරුෂය එක්ක අපි එකතුවෙලා මේරට හදමු මේරට ඇ පෙරදිග ධාන්‍යාරය බවට පත්කරම කියන බලාපොරොත්තුවස විතරන්නේ අධිස්්ානය විතරක් තියාගමු අනිවාරය මහපොලේ අතාාර්ථයක් කරගම් ම අවසාන වශයෙන් කියන්න හැමෝටම හීන තියනවා. හැබැයි හීන ඇතුළේ තියාගනඒ හීන තමම් විසින්ම හීන හිත ඇතුළිම පරවයනවා. එහෙම නොවී සසිහින යථාර්ථයක් කරගන්න අධිස්ටානයට සසා මහපොලවේ අතාර්ථයක් කරගන්න අප ආරාධනා කරන හැමෝටම ජයමගේ ගේවත් එක් එකතු වෙලා. කෘෂි පුනුරුදයට යළි පන පුවන් ජයමග කෘෂ්ෂි පුනරුදයට පන පොවන්න පණපෝන මූලික ආරම්භය ගෙවත්ත එහෙනම් මේ සංකල් පටිකාපය ඔබට මූලිකෝෂෙන් ලබා දුන්නා ගෙවත්ත පටන්ගන්න හිතේ තිය අදහස ප්‍රායෝග්‍ය තලයට ගේන එක බොහම සරලයි පහසුයේ සරල පහසු වැඩ පිළිවලේ පළවෙනි පියවර අප සමග ලියාපදිංචි වීම ජයමග ගෙවත්ත දුවයි හතයි ිඳුවයි හයිස හටහැයි අසුවයි පහලව අපගේ වත්ස පංකයට ොඩ පුළුවන ජයමගගේවත්ත යනුවට සඳහ කර ඔබේ නම සහ පාදිංචි ප්‍රදේශය පිළිබඳව විස්තර අපිට එවන්න එම හ නම් ෙටි පනිිවඩයක් වුණාත් එෙවන්න පුළුවන්. එඒ අන තුරුව ඇතනින් එහා පියවර පිළිබඳව අපි ක්‍රමාණකූලව සැලසුම් කරමවා. අවසන් වශයෙන් ඉල්ලීම අපිට යමක් කළ හැක කළ හැකි බව වටහාගෙන උපරිමේ නුත්සාහ කරමු හිතේ තියෙන දේවල් නෙවෙයි ප්‍රායෝගිකව කරලා අදදකීම් එක්ක ඉදිරියට යමු. එ තමයි පුනරුතය. කෘෂි පුනරුතය. අපි හමුවමු නැවතවතාවක් මේ සියලු දැනුමත් කිරීම සමඟින්ම ප්‍රායෝගික අදදකීම් ඔබට සමීපකිරීමට ජයමඟ අප සූදානම් බෙහිවින් ස්තතුතිබන්ත වෙනවා ජාතික ගවිජන එකමතුවය සභාපති ඉංජනේරු අනුරාධ තැෙන්නකොන් මහත්මට iPhonePoෝ. ඔබටත් iPhonePo1. මෙවැනි වටිනා වැඩ සටහන් නැරමීමට ජයමග TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිප් කර සීන් වලකුණ क्ලික් කරන්න